දුරකට වුණත් කවුරුත් පෙන් කෙරුවේ නෑ ඔය තරම් දැන උන්නානම් විඳවන තරම් ගොඩක් කට්ටිය මේ මෙතන තැන බලන්න එන්නේ නැති කියලා. මොකද ගමන දුෂ්කරයි, තියෙන පැත්ත කර්කශකයි, ඒ නිසා මම හිතන්නේ අපේ කට්ටිය ගොඩක් ඇවිල්ලාද කියලා. මේ තැන ගැන කිව්වොතින් පර්වත පහක පහකින් වගේ සමන්විත භූමියක් තමයි තියෙන්නේ. කටාරම් කෙටු ලෙන් 50ක් වගේ තියෙනවා. ඔක්කොම පාවිච්චි කරන්නේ මාරන් වාසී හාමුදුරවරු හිමිවරු. මෙතන තව එක කතාවක් තියෙනවා. ආපු විදිහට නම් ඒ ඔයාලා කියපු විදිහට නම් රාජන් වහන්සේලාගේ යුගය අවසන් වී ගියාට කියන්නේ ඒගොල්ලගේ යුගය අවසන් වුණාට පස්සේ මේ ස්ථානේ ආයමත් වනෙන් වෙහිලා ගියා කියලා. ඉතින් ඒකත් අපිට මේ කවුටින් හොයාගන්න ලැබිච්ච තවත් අමතර කාරණාවක්. මුලින්ම ලෙන් 10ක විතර වෙtti බඳලා කුටි වශයෙන් හදාගෙන තමයි බණ භාවනා කරන්න ආරම්භ කළ තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව යුගයට ඇති සෙල්ලිපි 10ක් වගේ ප්‍රමාණයක් මේක හම්බෙලා තියෙනවා. ඒකත් තව අපට හොයාගන්න හම්බෙච්ච අමතර කාරණාවක්. තව තියෙනවා නටබුන්දාගේ පටක් මේකේ දැක්ගන්න පුළුවන්. තවත් වැඩිදුර කිව්වොතින් කොළඹෙන් ආවොතින් කොළඹෙන් මොනරාගල පොතුවිල්ලරා ආවොතින් කිලෝමීටර් 340ක් විතර දුරක් තියෙන කොළඹිලා මෙතෙන්ට එන්න. තව වියලි කලාපේ දකින්න පුළුවන් අලියා, කොටියා, තිත්මෝ, අඳුන්දිවියා, වල්ඩූරා වගේ සත්තු රාශියක් කැලේ ඇතුළු ඉන්න පුළුවන් දකින්න පුළුවන්. ගෝණ වලසා, කබැල්ලාව, ක්ෂීරපායි සත්තු මේ කැලේ ඉන්නවා කියලා තමයි අපට දැනගන්න ලැබුණේ.
තමයි කුළුම්බිගල තියෙන උසම ස්ථානය. දැන් තව ගත්ත ෆොටෝස් ටික ඔයාලට බලන්න වීඩියෝ එක දාලා තියන්නම්. ඒකත් බලන්න.